අයිබෝන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 11 වෙනි දිනේ ආදායි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාස පැවැත්වීමට සැලසුම් ඇමති ජීඑල් කියයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන පාපිස්සේ යට ගහන්න එපා කාදිනල් හිමියන් රජයට කියයි අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 11 වෙනි දිනේ ආදායි මේ ඊයේ දින විවාදයේදී පළ වූ අදහස් මගේ ජීවිතේ නවුදු 40ක් වැකරේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මගේ අවුරුදු 40 හමුදා ජීවිත කාලයේදී මම අවුරුදු 25ක්ම ගත කරේ යුද පිටියේ රටේ පැවති භයානක යුද්ධය අවසන් කිරීමට මම විශාල වෙහෙසක් දැරුවා අපි කාර්යාලයට වෙලා ඉඳගෙන අණ දුන්නේ නැහැ කොළඹට වෙලා ඉඳගෙන අණ දුන්නේ නැහැ ජයග්‍රහණය ලාභයට ආවෙත් නැහැ සිවිල් පුද්ගලී ඝාතනය කරේ නැහැ එල්ටීටී එක කියන විදියට 40,000ක් විදේශීය බලවේග කියන විදියට හැබැයි අර පැත්තේ ඉන්න മന്ത്രി කියන විදියට අර හැම වෙලේම කතා කරන විදේශීය කුමන්ත්‍රණ ගැන නෙවෙයි මම මේ කියන්නේ කට ඇරියොත් විදේශීය කුමන්ත්‍රණ කුමන්ත්‍රණ ගඳ ගහන කම්ම කුමන්ත්‍රණ කුමන්ත්‍රණ ඒවනේ මම කියන්නේ 40,000ක් ඝාතනය වුණා කියලා චෝදනා තියෙනවා නමුත් අපි හිතන්නේ උපරිම 5,000ක් 6,000ක් ඝාතනය වෙන්නේ නැති අපි 270,000ක් සිවිල් පුද්ගලයන් බේරාගත් අපි යුද්ධ ඉවරලා ත්‍රස්තවාදීන් 12,000ක් පුනරුත්ථාපනයට අරලා අපි ඒගොල්ලෝ නැවතත් සමාජයට යොමු කරා ඒගොල්ල ත්‍රස්තවාදී වැඩවලට නැවත නොයන වග බලා ගන්න එක රජයේ වගකීම වෙලා තියෙනවා ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා ගන්ධාපට අපේ පුටුවල වාඩි වෙලා හාන්සි පුටුවල ඉඳගෙන අර්ජන වර්ජන විතරක් කර කර අපි සියල්ල කරනවා අපි රට සුරක්ෂිතයි ඒ වගේ දේවල් හීන දෙක දෙකියට මදි මේව ගැන සොයලා බලලා ගැඹුරින් අධ්‍යයනය කළේ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා මහවිරුදින සමරීම කියලා මෙතන කතා කරන කට්ටිය හැම වෙලේම ජාතිවාදය අවුස්සන්න හදනවා මහවිරුදින සමරන දෙන්න බෑ එල්ටීටී ත්‍රස්තවාදී තාමත් මේ රටේ තහනම් සංවිධානය සමහරු සංසන්දනය කරන්න හදනවා මේක ජීවිපිය ගත්තේ. ජීවිපිය එක රට බෙදන්න ගියේ නැහැ. නමුත් එල්ටීටී එක කරේ රට දෙකට කඩන්න. එකන්ද අපේ රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවයට අහිතකර දේවල් වලට අපි කිසිසේත් නැවත ඔලු උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. මම දැක්කේ නැහැ අපේ වර්තමාන ත්‍රිවිධ හමුදා නවීනකරණයකට මුහුණ දුන්නා කියලා යුද්ධ විවරණයෙන් පස්සේවත්. උද්‍යංශවල කිසිම වෙනසක් වෙලා නැහැ. එක්කෙනෙක් දෙන්නේ ජේෂ්ඨ නිලධාරි මාරු කරා කියලා බුද්ධිංශ ශක්තිමත් කරලා ඉවරයි කියලා අවුරුද්දක් ඇතුළේ සතුටු වෙන්න බෑ. දැන් රට සුරක්ෂිතයි කියන සුරංගනා කතා පසුගිය දශක කීපයේ තිබෙන අත්දැකීම් සැලකිල්ලට ගත් විට මද්ද්‍රව්‍ය ජාවාරම් පාතාල මර්ධනය පිළිබඳව අපේ වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වන්නේ. බොහෝ වෙලාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරත් ඒවාට සම්බන්ධ වීමේ තත්වයන් තුලයි. ජාතික ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන වගකීම නීති ආශාමයේ පැත්තෙන් එම අමාත්‍යංශයට තියෙන වගකීමත් මේ සියල්ල අද යහපත් ඉතා හොඳ වැඩපිළිවෙළක ක්‍රියාත්මක වෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. අපිට තියෙන ප්‍රධානම අර්බුදය අද පොලිසියේ විශාල ස්ට්‍රෙන්ත් එකක් නැහැ අද. විශාල අර්බුදයක් තියෙනවා අද ඉන්නේ ඔෆිසර්ස්ලා වැඩි. සමහර පොලිසියවල අද CI මාත්‍රු ඉන්නවා 4 දිනක් එක පොලිසියේ. IP මාත්‍රු ඉන්නවා තව ප්‍රමාණයක්. සාජන් මාත්‍රු ඉන්නවා විශාල සංඛ්‍යාවක්. අද PC ඉතාම දැඩි ලෙස අඩු වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ බඳවා ගැනීම පරිපාටිය තුල ඇතිලා තිබෙන ප්‍රශ්න බඳවා ගැනීම අඩු වීම. ලෝකයේ දක්ෂතම බුද්ධිංශ තියෙනවා කියලා එක පැත්තකින් සමහර ඇමතිවරු කියනවා. මේ බුද්ධිංශේ ක්‍රියාත්මක වෙලා මදුස්ස මරලා දාපු ගා ඒ පාතාල කල්ලිය ගැන හොඩුවාවක් හොයාගත්තේ නේ බයිසිකලයකුත් අහු වුණානේ 1990 දී අහු වුණා මේ රෝණ විජේවීර මහත්තයා මරපු විදිය තාම හොයාගන්න බැරුණා කාටවත් ඒවා ඔක්කොම දන්නවා ඒ මරපු අයත් දන්නවා මරන්න ඔත්තු දීපු අයත් දන්නවා හැබැයි ඒ ඝාතකයන්ගෙන් අපි සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මාධ්‍යයට වීඩියෝ පටියක් නිකුත් කරන්නේ ඒ වීඩියෝ පටිය තිබුණේ හිරකරුවන් දෙගොල්ලක් අතර ගහගන්න එක මෙතන වෙඩි දැමීමක් සිද්ධ වුණා කියලා බන්ධනාගාර කොමසාරිස්වරයා සහකාර කොමසාරිස්වරයාම කිව්වා නියෝග දුන්නා කියලා හැබැයි කෝ ඒ වීඩියෝ පටිය එකතනකවත් වෙඩි තියෙන ඒවා වීඩියෝ වෙලා නැහැ දැන් ඒ ටික කොහොමද නැති වුනේ ප්‍රබන්ධ හදලා මේ ප්‍රශ්නේ අට ගන්න බෑ පොලිසිය ස්වාධීන ආයතනයක් විදිහට ගිනියම් දැන් සමහර තැන් වල අපි දන්නවා OIC ලාට කෝල් කරලා කියනවා ලී අල්ලන්න එපා වැලි අල්ලන්න එපා මේ තත්ත්වෙට ගියොත් ප්‍රශ්නයක් වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා අත්අඩංගුවට ගන්න තියෙනවා මේ රට විශිෂ්ට සේවයක් කරපු නිලධාරියෙක් මම කියනවා මේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ගොඩක් අයගේ නොඑක් චෝදනා ගැන මෙතුමා පරීක්ෂණ කරා ඒකද මෙතුමාට මේ ඇවිල්ලා තියෙන වෛරය කියලා මම අහනවා ඔව් රංජන රාමනායක මන්ත්‍රීතුමා සමග කරපු සංවාදය අපි දැක්කා ඉදිරියට ඇවිල්ලා වළං හොදන් නම් කියලා කිව්වා ඉතින් ඒක සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට සතු කාර්යයක් නෙමෙයි ඒක නිසා තමයි ඉතින් ඒ වගේ මාට විරුද්ධ සාක්ෂි තියෙනවා මානසික රෝගීන්ට දෙන්න ඕන කරන පෙහෙත් මේගොල්ලෝ යම් අවස්ථාවකදී පාවිච්චි කරනවා ඒ නිසා තමුන් වහන්සලා මේක ජාතික ආරක්ෂාව බිඳ වැටීමේ
ප්‍රශ්නයක් හැටියට සැලකනවා නම් ඒක මුලාවක්. PCR පරීක්ෂණ ඉල්ලලා මේ සිරකරුවන් කැරලි ගහුවයි කියනෝ නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. බටහිරට ඕන කරන රසමසවුරු ටික නිර්මාණය කරගන්න එක එක මෙහෙයුම් යනවා. ස්විස් නාඩගම නැටුවේ ඒකට අපි නීති අතට අරගෙන නැහැ. අද අරලිය ගහ මන්දිරයේ ඇමතිවරු රස්සලා තීරණය කරන්නේ නැහැ. පොලිසිය දේශපාලනඥයෝ කියන පදේ නටන්න ඕනද නැක් නෙවෙයි. ස්වාධීන කරනවයි කිය කිය තෝර තෝර පලිගත්වයක තමයි දඩයන් කරපු එක තමයි කලේ. එහෙම කරපු අය අද කතා කරනවා ස්වාධීන පොලිසියක් නැහැ හරියා. හරිම දුකයි කනගාටුයි කියලා මෙතන හුටු පෙර පෙර නහයෙන් අඩන්න ගන්නවා. ජාතික ආරක්ෂාව ගැන ඉහෙලින්ම කතා කරලා ආපු තමුන්නාන්සේලා බාරේ ඉන්න සිරකරුවන් අත ආරක්ෂා කරගන්න බැයි නම් ඒක කොහොමද ආරක්ෂාව ලබා දෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. පාස්කු ප්‍රහාරයට කලින් ආව චරිතයක් නාමල් කුමාර කියලා. ඒ නාමල් කුමාර අපි දැක්ක අයියේ පෙරද ආයේ හඬපටියක් නිකුත් කරනවා. මම ගරු ඇමතුමාලට කියනවා වහම පරීක්ෂණයක් පවත්වන්න මේ හඬපටිය ගැන මේකේ බරපතල කරුණු කාරණා ගණනාවක් කියනවා. ගිය සැරේත් හඬපටිය නිකුත් කළා මාසයයි දෙකයි පාස්කු ප්‍රහාරය ආවා. තව මාසකින් දෙකකින් තවත් ප්‍රහාරයක් මේ රටේ එල්ල වුණොත් ඒවට කවුද ඔක් කියන්නේ? රජයේ ප්‍රධාන නිලධාරින්ට දැනුවත් කරපුවා මේ ගැන පරීක්ෂණ හොයන්න එපා මේ ගැන වැඩි කතා කරන්න එපා කිව්වලු. මේව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න. ඔබතුමාලා කියනවා නම් TNA සංවිධානය තහනම් කර යුතු දේශපාලන පක්ෂයක් කියලා ඒකට අපි විරුද්ධයි. මේ රටේ කවුරුත් එක වගේ. සිංහල මුස්ලිම් ද්‍රවිඩ කිව්වට අපි සේරම එක වගේ. නන් ටික විතරයි වෙනස්. TN එක තහනම් කරන්න කියලා කිව්වේ TN එක මෙතන ඇවිල්ලා බෙදුම් වාදයේ පතුරවන ඉඳ තමයි මම තහනම් කරන්න කියලා කිව්වේ. වෙන වාකක නෙමෙයි. පිල්ලේ අල්ලව ඔලොක්කේ දාගෙන හොරතල් කරන ගමන් කියනවා TN එක සංවිධානයව තහනම් කරන්න කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන විමර්ශන කිසිසේත් සැඟවීමට උත්සාහ නොකරන්නේ කොළඹ අගරදගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා. 269 දෙනෙක් පිළිගත්තු තවත් 100 ගානකට වැඩි අංගවිකලයන් බවට පත් කරපු මේ මහා පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරය පිළිබඳ ඇත්ත තත්ත්වය තවදාද එළියට එන්නේ කියන එක ගැන තමයි අපි බලාගෙන ඉන්නේ. අපි දකිනවා හුඟක් දුරට රෑගැනීම් කටයුතු සිදු වෙලා තියෙන්නේ කරුණු ප්‍රශ්න කිරීම අරම සිදු වෙලා තියෙන්නේ දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශන කරපු නිලධාරීන් ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි දින ගණනක් යොමු වෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම ඒකට අනුග්‍රහ දැක්වීම කාරණාවලට මුදල් හදල් ලබා දීම ඒවා පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ප්‍රමාණයක ඉන්වෙස්ටිගේෂන් එකක් හෝ පරණ විපරම් කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නයක් තාමත් අපේ හිතේ ඇති වෙලා තියෙනවා. ඒක ඒ තත්ත්වයෙන්ම පවතිනවා කියලා අවංසනාවන්ත ලෙස කියන්නට ඕනේ. රජයෙන් නිර්දාන සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ. මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ වගකිව යුතු රජයේ. පවතින තත්ත්වයේ හමුවේ එළඹෙන වසරේ මාර්තු මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලද එළඹෙන වසරේ මාර්තු මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. තොර හැකිතාක් ඉක්මනට විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට ඒ අවශ්‍ය දින 9 හැකිතාක් ඉක්මනට සොයා ගැනීම තමයි අපේ ප්‍රයත්නය වෙලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුළ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි හිතන්නේ නැහැ. මාර්තු මාසයේ විභාගයේ පැවැත්වුවොත් අපි විශ්වාස කරනවා මාස 3ක් ඇතුළත අපිට ඒ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන් වෙයි කියලා. එතකොට අපේ මේ දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් ජූනි විතර වෙනකොට. ජූලි මාසයේ උසස් පෙළ පන්ති මේ දූ දරුවන් සඳහා ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. ඒතොර සෙප්තැම්බර් දක්වා ඉන්නේ නැතුව ජූනි මාසයේ ප්‍රතිඵල නිකුත් කරලා ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා නම් එතකොට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාඩුවක් වන්නේ නැහැ. රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් ඇද්දැයි ගැටලුවක් පවතින බව හිටපු කතානායකකරු ජයසූරිය මහතා පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. ජනතාව ඔක්කොම ආපහු හැරිලා බලන්න. එතෙන්දී අපි හොයලා බලන්න ඕනේ අපි ගත්ත තීරණ හරිද? අපි ඉක්මන් වුණාද? එහෙම නැත්නම් අපි ජාතිය ආගම බෞද්ධ සිද්ධාස්ථාන දේශපාලනය සඳහා පාවිච්චි කළාද? ඒ වගේම ආණ්ඩුව සිවිල් සමාජය නිවැරදි තීරණ ගත්තාද? අපි රැවටුණාද? අපි රැවට්ටුවද? මෙන්න මේ ප්‍රශ්න වලට අපි හිතනවා තමන්ගේ හදවතට අත තියලා මේ හිතන්න ඕන කාලේ ඇවිල්ලායි කියලා.
අපිට මතකයි රට සේවය කිරීම සඳහා විශේෂ බලතල අවශ්‍යයි කියලා රජය 3/2ක ජනතාවෙම ශක්තිය ලබා දුන්නා. ඊට පස්සේ තවත් බලතල ඉල්ලුවා ඉතුරු වැඩ කොටස ඔක්කොම ගන්න මේ බලතල මදි තවත් බලතල ඕනේ කියලා. ඒ නිසා තමයි 20 වෙනි සංශෝධන හරහා මේ බලතල ලැබුණේ. මේ තරම් බලතල තිබියදී ජනතාවගේ අවශ්‍යතා සැපවීමට රජය සමත් වී තිබෙනවාද? මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අද සහතික මිලට හාල් ගන්න බෑ. සහතික මිලට පොල් ගන්න බෑ. පරිප්පු ගන්න බෑ. ලුණු ගන්න බෑ. කහ ගන්න බෑ. රටම අනිත් පැත්තට හරවලා කර්මලා ගත්ත මේ බලතල වලින් ඇති ප්‍රයෝජනය මොකක්ද කියන එක තමයි අපි පුරවැසියන් වශයෙන් අපි හොයලා බලන්න ඕනේ. ඉතිහාසයේ රජයේ විසින් ගැසට් කළ පාලන මිල මේ ආකාරයට උල්ලංඝනය කරපු කාලයක් අපිට මතක නැහැ. එක සැරයක් නෙමෙයි, දෙසරයක් නෙමෙයි, තුන් සැරයක් නෙමෙයි පසුගිය මේ වකවාන උතුර අපි දකිනවා මේ ගැසට් නිවේදනය අමු අමුවේ උල්ලංඝනය කරන. මේක රජයටත් අපි හිතන්නේ දැඩි අපහාසයක් කියලා. නීතිච කුෂාණි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය සහ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට පත් කර තිබෙනවා. ඒම ධුරේ මීට පෙර කටයුතු කළ නිල් ඉඳවැල මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කිරීමත් සමගයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරේ කටයුතු කළ නිල් ඉද්දවල මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුගියදා දිවුරුම් තීම හේතුවෙන් නැති වූ පුරප්පඩුවට නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලිකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරට පත් වූ නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලිකම් ලෙස කටයුතු කළ අතර ඇය පාර්ලිමේන්තු සේවයට එක්ව තිබුණේ 1999 වසරේ පාර්ලිමේන්තු නිලධාරණියක ලෙසයි. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තා. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත් ඇය නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගයේ සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස ප්‍රතිඥා ලබා දී තිබෙනවා. වසර ගණනාවක සිට වසාදමා තිබුණු පාසලක් පිළිබඳව කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අපට තොරතුරු වාර්තා වුණා. පාසලක ඇරඹීම සිරගෙවල් දහසකට දොරගුළු දැමීමක්. කුරුණෑගල අධ්‍යාපන කොට්ටාසේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ගොඩගම මංගල විද්‍යාලය වසර ගණනාවක සිට වසා තැබීම හේතුවෙන් ප්‍රදේශීය දරුවන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. අබලන් වූ පාසල් ගොඩනැගිල්ල විවිධ අපචාර සිදු කරන පුද්ගලයින්ට තෝතැන්නක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. පාසල ඇරඹූ කාලයේ 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වා ඇති නමුත් ක්‍රමක්‍රමයෙන් පන්ති සංඛ්‍යාව අඩු වී ප්‍රාථමික විදුහලක් බවට පත්ව වසර කිහිපයකට පෙර පාසල සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මේ වන විට පාසල් භූමියේ පිහිටි ලිඳෙහි සවිකර තිබූ වතුර මෝටරේද අඩි 30ක පමණ උසකින් තනවා තිබූ ජල ටැංකියද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. පාසල ඉදිරිපිට පාසලීම කොටසක තිබූ ළමා උයනේ ක්‍රීඩා භාණ්ඩද විවිධ පුද්ගලයින් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. අක්කර 4 හමාරක පමණ භූමි ප්‍රමාණයක් හිමි ගොඩගම මංගල විද්‍යාලයේ පිහිටි ගුරු නිවාසයද මුළුමනින්ම කැඩී බිඳි විනාශ වී ගොස් තිබූ ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නැවත මෙම පාසල සංවර්ධනය කර සිසු අයිතියට පත් කරන ලෙස හෝ වෙනත් අර්ථවත් කාර්යයක් සඳහා මෙම භූමිය යොදවන ලෙසටයි. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්දිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.